විවාහය බලන්න. අද විවාහ වෙන්නේ මතු පිටින් බල්ල වැලිය තියෙන්නේ. ඔයයි මායි හැමදාම මරණකම්ම ජීවත් වෙමු, ඊළඟ ආත්මෙත් අත්තල් බැඳගෙන ජීවත් වෙමු කියන එක නෙමෙයි තියෙන්නේ. බ්‍රේස්ලට් දාලාද, රත්තරන් තියනවාද, එක්සිකියුටිව් ජොබ් එකක්ද කරන්නේ, වාහනයක් තියනවාද, ටයිල් කරපු ගයක්ද, තට්ටු දෙක එකක්ද, මගේ අර කියන අර දේපල වටිනාකම් අන්න ඒ වගේ මුදල් එහෙම ඒවා තවදුරටත් තර කරගන්න පුළුවන් වෙන විදිය, සැප විඳින්න පුළුවන් විදිය එකක් බවට පත් කරගන්න පුළුවන් නම් ආයිට් ඕකේ. විවාහ හැරණ තැපෑලෙන් ගිදර. ඒ නිසානේ 54ක් විවාහය දිවොස් වෙන්නේ. ඒ ඉතුරු ටිකත් මේ ඇදගෙන යන්නේ ගහ බැඳගත්ත බෙරි ගහන හින්දා නින්නේ උගක් අහලවන්න නිකන් ඉන්ටර්වයුව කරලා විවාහ වෙච්චාගෙන් අවුරුදු පහ අවුරුදු පහක් ගිහිල්ලා ආපහුරනම කැමැත්තෙන් දින්නේ කිය. ගෙදර හොයාගත්ත එක්කෙනා ෂෝක් නම් මොකටද අනිය සම්බන්ධ? එයාගෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඇයි? තෘප්තිමත් වීමට අදාළ කාරණා හැඟීම් වලින් නෙමෙයි එකතු වුනේ. දේපලමය කාරණයක් එක එකතු වුණා. දේපල බිඳ වැටීම හා නැතිවීම හා අහිමිවීම ඉදිරියේදී අර කින ආදරය හා බැඳීමක් ඉවරනවා. ඒ නිසා රංකෙන්දින් ගැට ගහන එක මිසක් පෙම් රැහෙනෙන් ගැට ගහන එක විවාහ ජීවිතය අද නැහැ.